සුබදාසනක්. ඉතින් ඔන්න අද දවසේදී අපි සූදානම් වෙන ඔබේ හදවතට මනසට කතා කරන්න හදවතට මනසට දැනෙන ඇසදෙසි අවකාශයත් එක්ක ඒ ස්නාරිකාවත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. උදෑසනින්ම අපි හැමදාමත් වගේ අපේ සිතුවිලි විශේෂාංගයේ හරහා ඔබව ප්‍රබෝධමත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඔබ ගෙවන කාර්යබහුල ජීවිතය, අවිවේකී ජීවිතය සහ ව්‍යාකූල තත්ත්වයෙන් ඉන්න ඔබව එතනින් යම් මට්ටමකට මුදවා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි ලබා දෙන අවවාද උපදෙස් අනුශාසනා මේ හැමදේමත් එක්ක ඔබ දන්නවා ජීවිතේ ඉස්සරහට යනකොට අපිට තව කෙනෙක්ගේ මාර්ගෝපදේශණ අවශ්‍යයි, තව කෙනෙක්ගේ උදව් අවශ්‍යයි කියලා ඔබ දන්නවා. හැබැයි ඒක වචනයෙන් වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් වෙන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට වචනෙන් අපි ඔබට ලබා දෙන උත්තේජනය ඔබේ ජීවිතේ ඉදිරි තත්පරය වුණත් වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම ධනවාදීව හිතන්න, සුභවාදී චින්තනයකට ඔබව යොමු කරන්නේ මේ ධනාත්මක සිතුවිලි ඔබේ ජීවිතයට එකතු කරලා. ඉතින් සිතුවිලි විශේෂාංගයත් එක්ක ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා අද දවසේදී අපි සූදානම් වෙනවා ඔබේ මනසට කතා කරන්න. විශේෂයෙන්ම දැන් මේ දවස්වල වැඩිපුර ටිකක් අපි යොමු වෙලා ඉන්න දේවලුත් එක්ක අපිට ලැබෙන දෙයක් තමයි නිරායාසයෙන්ම මේ ආතතිය කියන දේ. සමහරක් වෙලාවට ඒක ඔබ ඉන්න වෘත්ති අනුව වෙනස් වෙන්න පුළුවන්, ඔබ ඉන්න පරිසරය අනුව වෙනස් වෙන්න පුළුවන්, ඔබ ඉන්න සමාජ භූමිකාව අනුව වෙනස් වෙන්න පුළුවන්, සහ එකිනෙකාට මේ කාරණාව බලපාන විදිහත් වෙනස් වෙන්න පුළුවන්. අද දවසේ අපි සූදානම් වෙනවා මේ පිළිබඳව වැඩිදුර කතා බහ කරලා ඔබව දැනුවත් කරන්න, සහ ඔබ එතන ඉන්නවා නම් එතනින් කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. ඉතින් මේ කාරණාව පිළිබඳව වඩාත් හොඳින් ඔබව දැනුවත් කරන්න අද දවසේ අපි සිතුවිලි විශේෂාංගයත් එක්ක සම්බන්ධ වෙනවා මනෝවිද්‍යාපූර්ණ උපදේශක ප්‍රසාද් ප්‍රියංග මහත්මයා. අයබෝන් සුබදාසනක් අපට. හොඳයි, දැන් උදෑසනම අපි කතා කරන්නේ බොහොම සමාජයේ කතා බහට ලක් වෙන සහ කාලෝෂිත දෙයක් සම්බන්ධයෙන්, කාරණාවක් සම්බන්ධයෙන්. දැන් ඔබ ඉන්න වෘත්තියත් එක්ක සමහරක් වෙලාවට මේක වැඩියම දැනෙන්නේ නැති වෙන පුළුවන්. මොකද හැම වෙලාවෙම උපදේශනයත් එක්ක යොමු වෙලා ඉන්න නිසා අපේ මනසට දැනෙන අර සිතිවිලිත් එක්ක අපි වෙනස් වෙනවා. නමුත් අපි කතා කරොත් එහෙම සමාජයේ ඉන්න අය විවිධ තරාතිරම් වල ඉන්නේ, විවිධ සමාජ මට්ටම් වල ඉන්නේ. ඉතින් විවිධ දේවල් අනුකරණය කරන, අනුගමනය කරන ඔහොම යනකොට નિરાයාසයෙන්ම මේ ඉබේම වගේ ආතතිය කියන දේ අපේ මනසට ඇතුළු වෙන අපි නොදැනුවත්වම. හැබැයි සමහර වෙලාවට අපිට පරිසරයෙන් හෝ පවුලෙන් හෝ අපි ආශ්‍රය කරන අයගෙන් ලැබෙන දේවලුත් එක්ක මේක සෑහෙන දුරට අපිට බලපාන්න පුළුවන්. සමහර වෙලාවට අපි දන්නවා පුවත්පත් හරහා මාධ්‍ය හරහා අපිට අහන දකින්න ලැබෙනවා මෙහෙම මේක වැඩි වුණහම, ආතතිය කියන දේ වැඩි වුණහම අපිට යන්නේ කොහෙද කියලාත් ඇත්තට මතක නැහැ. අපි සිහියෙන් ඔබට ගිහිලා තමයි වැඩ කටයුතු කරන්නේ. අපි ඉස්සල්ලාම කියමු ඇයි අපිට මෙහෙම වෙන්නේ කියන එක. මොකද ඇයි පුද්ගලයෙකුට මෙහෙම වෙන්නේ, මේ වගේ වාතාවරණයක් ඇති වෙන්නේ? ඔව් ඇන්ජි, හොඳ ප්‍රවිෂ්ටයක් ගත්තා. මේ ආරම්භයේදීම කියලා තිබුණා මෙතෙන්දී අපි ප්‍රේක්ෂකයන්ට කියන්න ඕන, ඔබ යම්කිසි ව්‍යාකූලත්වයක ඉන්නවා නම් කියලා වචනයක් ඇතුළත් කරා. ව්‍යාකූලත්වය කියන ඇතුළෙම ආතතිය තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. ඇත්තටම මේ අපි ආතතිය සිද්ධ වෙන්නේ ඇයි කියන එකට වඩා අපි ඉස්සෙල්ලම නිර්වචනය කරගන්න හදමු මොකද මේ ආතතිය කියන්නේ කියන එක. එතකොට ආතතිය අවබෝධ කරගත්තාම අපිට වඩා පහසු වෙනවා. එහෙනම් ඒ කියන தත්ත්වයන් මට බලපානවද, මගේ පෞලි සමාජිකයට බලපානවද, අන්න ඒ කියන தත්ත්වය ගැන අවධානය යොමු කරන්න මොකද්ද මේ ආතතිය? අපි හැමෝටම කියනවා, අපි ඕක දන්නවා. හැබැයි ඒකට පැහැදිලි නිර්වචනයක් නැහැ. මෙන්න මේකම තමයි අඩංගු වෙන්න ඕන කියලා. ප්‍රායෝගිකව අපිට එදිනෙදා ජීවිතයේ ජීවත් වීමේදී ගැටලු, එහෙම නැත්නම් අභියෝගවලට මුහුණ දීමේදී අපි දක්වන ප්‍රතික්‍රියා, අනේ ප්‍රතික්‍රියාවලදී දක්වන தත්ත්වයන් අනුව සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන එක තමයි අපි ආතතිය කියන එක අර්ථ දක්වන්නේ සාමාන්‍ය සරලව. හැබැයි ඔයා අහපු ප්‍රශ්නේදී අංජි මගෙන් මේ අහුවා ඇයි ආතතිය ඇති වෙන්නේ කියන එක. ඔව්, අපි ඒක තවදුරටත් විග්‍රහ කරගෙන යනවා නම් ඇයි ආතතිය ඇති වෙන්නේ කියන ලක්ෂණ කාරණා ගණනාවක් එක්ක තමයි මේක ඇති වෙන්නේ. අපිට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී යම්කිසි අභියෝගයක්, එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවක් අවස්ථාවකට සහභාගී වෙන ලැබුණාම ඒ මුහුණ දෙන විදිය, ඒකට ප්‍රතිචාර දක්වන විදිය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ තත්ත්වය වෙනස් වෙනවා. සහ අපි මුහුණ දෙන්නේ කිනම් අවස්ථාවකද, කිනම් වටපිටාවකද, ඒ පරිසරයේ ඉන්න කණ්ඩායම මොන වගේද, අන්න ඒ කාරණා අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ආතතිය කියන කාරණාව වෙනස් වෙනවා. ඉතින් එතකොට අපිට හරියටම පැහැදිලිව කියන්න බෑ කෙනෙකුට මෙන්න මේක නිසයි ආතතිය ඇති වෙන්නේ කියලා. ඒකේ ලොකු අපසරියක් කියන එක තමයි පැහැදිලිව කියන්න වෙන්නේ අංජි. එතකොට මං හිතනවා ප්‍රමාණවත් උත්තරයක් ලැබුණ කියන එක අංජිට
මේක මොන වෙලාවද ඇති වෙන්නේ කියන එක අපි ඉස්සරහට සාකච්ඡාවේදී ඒක ක්‍රමානුකූලව කරුණු පැහැදිලි කර ගැනීම කරගන්න. හොඳයි. දැන් මම හිතනවා අද දවසේ ඔබට හොඳ හොඳ වැදගත් සාකච්ඡාවක් වෙයි මේ සාකච්ඡාව. මොකද මේ කාලේ අපි ගොඩක් අත තියෙන ඉන්නේ නේද? ඉතින් පොඩි ළමයි වෙන්න පුළුවන්. ඒ වගේම අද වැඩිහිටියෝ වෙන්න පුළුවන්. අපිට වයස් ભેදයක් නැහැ. හැමෝම එක එක ප්‍රශ්නත් එක්ක මේ දවස්වල හරි අර අපි කලින් කව වගේ ව්‍යාකූලතාවයෙන් ඉන්නේ. ඒතනින් ඔබව පොඩ්ඩක් මුදවා ගන්න තමයි ඔබට යම්කිසි විවේකයක් ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ වචනයෙන්. ඉතින් මොකද වචන වලින් මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. දැන් ඔබ හිතන්න පුළුවන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි මේව ගැන දැනගන්න ඕනේ කියලානේ. හැබැයි අපි හැම වෙලාවෙම ඔබට කියන දැනුවත්භාවය තමයි අවශ්‍ය වෙන්නේ කියලා. මොකද අපිට යම්කිසි දුරක් යන්න අවශ්‍යයි නම් සහ මේ තියෙන ප්‍රශ්න වලින් මිදලා ඉස්සරහට යන්න ඕන නම් අපි දැනගන්න ඕනේ අපි මෙතනින් ගැලවිලා ඉස්සරහට යනකොට මොනවද අපි අනුගමනය කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි කියමු ඇයි අපි මේක ගැන දැනුවත් වෙන්නේ? ඇයි ආතතිය ගැන අපි මේ තරම්ම හොයන්න ඕනේ? ඒ කියන්නේ කොහොමද මේක අපි මෙතනින් මුදවා ගන්න අපි කොහොමද ආතතිය කියන දේ ගැන අපේ ජීවිතෙන් පොඩ්ඩක් එහාට හිතන්න ඕනේ කියන කාරණා. ඔව් ඒක ආතතිය ගැන දැනගන්න ඕනේ ඇයි කියලා අහුවාම ඇත්තටම ඒකට කියන්න නම් මුලින්ම ඇයි අපි නොදැන ගන්න ඕනේ මේක කියන එක. ඒ තරම් මේක වටින දෙයක්. මොකද හේතුව මේක වෛද්‍ය විද්‍යාත්මකවත් පැහැදිලි කරනවා මේක ආතතිය කියන්නේ නිහඬ ඝාතකයක් විදිහට. නිහඬ ඝාතකයක් විදිහට. ඒ වගේම අපේ ජීවිතේ නොයෙකුත් අවස්ථාන් විශේෂයෙන්ම අපේ පෞරුෂය. පෞරුෂය රඳාපවතින පැවැත්ම සඳහා මේ ආතතිය සෑහෙන දුරට බලපානවා. සහ පෞරුෂය අනුවත් ආතතිය වෙනස් වෙනවා. ඒක නිසා අපි ආතතිය කියන කාරණාව සාකච්ඡා කළ යුතුම දෙයක්. මොකද අපි වර්තමාන සමාජයේ ගොඩක් දෙනා ආතතිය කියන වචනේ පාවිච්චි නොකරට අපිට නිරන්තරයෙන්ම ආතතියෙන් පෙළෙන බව දැනෙනවා. ඒගොල්ලෝ ප්‍රකාශ කරන දේවල් වලින් ඒගොල්ලෝ හැසිරෙන විදිහෙන් අපිට දැනෙනවා ඒක. ඒක පුද්ගලික ජීවිතයේදී මම හිතන්නේ අංජිත් අත්විඳලා ඇති. අනිවාර්යයෙන්ම මේ කෙනා මොකක් හරි ආතතියකින් ඉන්නවද නැත්නම් අර කලින් කියපු වචනේ මේකත් ව්‍යාකූල තත්වයකින් ඉන්නවද කියන එක ඒ වගේ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි එදිනෙදා ජීවිතයේදී මේ ඇති වෙන අපහසු තත්ත්වයන් අවබෝධ කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අපි ආතතිය කියන මාතෘකාව ගැන කතා කළ යුතුයි. අපි ඒක සමාජගත කළ යුතුයි. STV හරහා මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා මේ වැඩසටහනේ කතා කරන කරුණු ඔබ මේ වගේ වැඩසටහන අනන්තවත් බලනවා මේ කරුණු වලින් ඔබට වටිනා දෙයක් තිබුණොත් මේක ලියා ගන්න. මම මේ ආරම්භයේදී කියන ලියා ගන්න. ඒ වගේම ඒක ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්න. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා බලන්න. ඒ නිසා අපි වැඩසටහන අවසානයේදී ඔබ අපිත් එක්ක රැඳී සිටිය කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම දැන් ගොඩක් කලාවට මේ ආතතිය කියන දේ එක්ක අපි ගනුදෙනු කරනකොට අපිව හරියට අර විඩා බර කරනවා. අපිව වෙහෙසකාරී කරනවා ජීවිතේ. ඉතින් ඒකත් එක්ක අපි මූණපාන ගැටලු තව එන්නෙන්න වැඩි වෙනවා. ඒත් එක්කම අපිට කරන්න තියෙන දේවල් අපි පොඩ්ඩක් වෙනස් විදිහට කරන්න, දරුණු විදිහට කරන්න පෙළඹෙනවා. මේ වගේ නොයෙකුත් දේවල් ඇති වෙනවා. අතර මේ ආතතිය කියන පුංචි මේ අකුරු හතරත් එක්ක ගත්තාම ඔබ ආදත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් මේ පිළිබඳව ඔබට වැඩිදුර දැනගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි ආතතිය ගැන කතා කරපු නිසා මම කැමති දැනගන්න එක එක්කෙනාට මේ ආතතිය හැදෙන විදි වෙනස්නේ සහ ආතති වර්ග වෙනස්. ඒ ප්‍රශ්න අනුව ආතති වර්ග වෙනස් වෙනවා කියලා මම අහලා තියෙනවා. මම කැමති ඒක පොඩ්ඩක් වැඩිදුර පැහැදිලි කරගන්න. ඔව්. ඇත්තටම ආතතිය සැලකුවහම අපි අන්තර්ජාලය පරිශීලනය කරොත් නම් අපිට වර්ග කාණ්ඩ ගණනාවක් හම්බ වෙනවා. නමුත් අපිට මූලික වශයෙන් වැදගත් වෙන අපිට එදිනෙදා ජීවිතයේ වැදගත් වෙන කාණ්ඩ තුනක් යටතේ සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා අංජිගේ ප්‍රශ්නත් එක්ක. මොකද අන්තර්ජාලය පරිශීලනය කරාම මේ කාණ්ඩ 6කට පෙන්වනවා, කාණ්ඩ 4කට පෙන්වනවා. නමුත් මම හිතන වඩා උචිත වැදගත්ම කාණ්ඩ තුනක් ගැන අපි සාකච්ඡා කරාම ප්‍රමාණවත් වෙයි අපේ එදිනෙදා ජීවිතයට භාවිතා කරන්න. මොකද අපි අහලා තියෙනවා මේ ආතතිය. දැන් ආතතිය ගොහම අපිට දැනෙන දෙයක් තමයි මේක මේ අනවශ්‍ය දෙයක්. මේක අපේ ඔළුවට දාගත යුතු දෙයක් නෙවෙයි කියන එක. හැබැයි මේකේ අපි වඩා වටිනාම කොටස තමයි ඇත්තටම ආතතිය කියන එක අපිට අවශ්‍යයි කියලා කොටසකුත් තියෙනවා. ඒකට අපි කියනවා ධනාත්මක ආතතිය කියලා. ධනාත්මක ආතතිය කියලා කියන්නේ පොසිටිව් ස්ට්‍රෙස් කියලා කියනවා. එතකොට මොකද්ද මේ පොසිටිව් ස්ට්‍රෙස් කියන එක? මම ඒක ප්‍රායෝගික විදිහටම පැහැදිලි කරලා දෙන්නම්. මම මේ ආයතනයට මීට කලින් වැඩසටහනකට මුලින්ම එනවා. මට මේ වැඩසටහනට ආරාධනා ලැබුණාම පළවෙනි දවසේ ආරාධනා ලැබුණාම මම දැන් මේකට කොහොමද කරන්නේ, කොහොමද පෙනී ඉන්නේ, මම කොහොම කරන්න වෙයිද කියලා මට යම්කිසි ආතතියක් ආවා. අන්න ඒක අපිට කියන්න පුළුවන් ධනාත්මක ආතතියක් කියන එක. උදාහරණයක් විදිහට අපි කියමු විභාගයට මුණ දෙන්න කෙනෙක් සූදානම් වෙනවා. ඒ කෙනාටත් ආතතියක් එනවා. ඒ ආතතිය ආවම විභාගයට සූදානම් වෙන්න පෙළඹෙනවා. ඒ වගේම අපි ජීවන අභියෝගය වලදී එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් අවශ්‍යතාවයන් සිද්ධින් වලදී අපිට අවශ්‍ය වෙනවා ඒ දෙයට සූදානම් වෙන්න. අන්නේ සූදානම් වීම සඳහා අපිට වටපිටාව සකසා ගන්න මේ ආතතිය අවශ්‍ය වෙනවා. පැහැදිලිවම දැන් අපි නිකන් හිතමුකෝ යම්කිසි දරුවෙක් විභාගයකට සූදානම් වෙනවා කියලා. ඒකට කිසිම ආතතියක් නැහැ.
එයා සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. එයා ඒක ගණන් ගන්නේ නැහැ. ඇත්තට මේක සාර්ථකත්වයක් ලබන්න හේතුවක් වෙයිද? ඒ නිසා තමයි අපි කියන්නේ ධනාත්මක ආතතිය අපිට තමත් වැදගත්. ධනාත්මක ආතතියෙදී අපි එදිනදා ජීවිතයේදී අපේ අභියෝගවලට, අපේ විභාගවලට, අවස්ථාවන් වලට මුහුණ දෙන්න ධනාත්මක ආතතිය අවශ්‍යයි. මම උදාහරණයක් තවදුරටත් කියවුවොත් උදේට නැගිට්ටාම අපිට කිසිම ආතතියක් නැහැ නේද? උදේට වැඩට යන්න ඕනෙත් නැහැ. එහෙම එකක් තිබුණොත් මොකක් වෙයිද? නිදාගෙන ඉඳියන්ට වෙලා. ඒ කියන්නේ ධනාත්මක ආතතිය කියන කොටස අපිට අත්‍යවශ්‍යයි. හැබැයි මේ කියන ආතතියට එහා ගිය දේවල් තමයි අපිට වැඩිපුර ලෝකේ දකින්න හම්බෙන්නේ. එතකොට උතන්දී අපි තව එකක් කියනවා අපිට පාලනය කර හැකි ආතතියක් තියෙනවා. ඒ ආතතිය අපි පාලනය කරගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා tolerable stress කියලා. ඒක ඇත්තටම අපිට පාලනය කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒක සමහර විට සිද්ධියක් නිසා වෙන දෙයක්. ඒ වගේම අපි නිකන් සලකා බලමු පහුගිය කාලේ කොරෝනා තත්ත්වයත් එක්ක බොහෝ දෙනාගේ රැකියා නැති වුණා. හැබැයි පසු කාලීන ඒ අවස්ථාවන් වලදී ආතතියකට මුහුණ දුන්නේ හැම දෙනාම. හැබැයි පසු කාලීන මේගොල්ලෝ අලුත් ආදේශ හොයා ගන්නවා, අලුත් රැකියාවල් හොයා ගන්නවා. ඒ වගේම අපිට මතක් කරන්න පුළුවන් සුනාමි. සුනාමි අවස්ථාවේදී ගෙවල් දොරවල් නැති වෙනවා, පවුලේ සමාජිකයන් නැති වෙනවා. අන්න ඒ කියන ආතතියන් වලට අපිට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ ආතතිය සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේදී අපි හැමෝම අත්විඳින දේවල්. හැබැයි ඒ අවස්ථාව මගහැරලා කාලයක් ගත වීමත් තුළ ඒක සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙනවා. හැබැයි ওই දෙකටම වඩා මේ කතා කරන ආතතිය ඇවිල්ලා මෙන්න මේක තමයි ඇත්තටම අපිට දැනෙන ආතතිය. එතකොට මේ කියන ආතතියට අපි කියනවා දූලක ආතතිය කියලා. ටොක්සික් ස්ට්‍රෙස් කියලා කියන්නේ මේක තමයි. මේකේ තියෙන ගැටලුව තමයි මෙන්න මේ ගැන තමයි ඇත්තටම අපි කතා කළ යුත්තේ. වැඩිපුර තියෙන්නේ ඕක තමයි කියන එක අපිට සමාජය දිහා බලනවාම ඇත්තටම දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ ආතතිය මොන වගේද? මොන වගේ ලක්ෂණද තියෙන කාරණා අපි ඉස්සරහට දිගහැරගමු. මොකද ඔයාගේ ප්‍රවිෂ්ඨයේදී අහපු ප්‍රශ්නෙට මට වඩා වැදගත් වෙන්නේ කියන්න තියෙන කාරණාව තමයි මේක අපි ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කරගන්න පුළුවන්. ඒක අපි කියනවා ධනාත්මක ආතතිය කියලා. ඊට පස්සේ අපි කියනවා අපිට හැඩ ගැහෙන්න පුළුවන්, ඒකට අනුගත වෙන්න පුළුවන් ආතතිය කියලා තව එකක් තියෙනවා. ඊට අමතරව කියනවා දූලක ආතතිය කියලා. එතකොට ආතති වර්ග තුනක් යටතේ අපිට මේක සාකච්ඡාව ඉස්සරහට දිගට ගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔව්, දැන් අපි ධනාත්මක ආතතිය සහ දරාගත හැකි ආතතිය කියන කාරණා සම්බන්ධව මම හිතනවා වඩාත් ඔබට පැහැදිලි අවබෝධයක් ලැබුණා කියන කාරණාව. ඒකත් එක්කම දැන් දූලක ආතතිය සම්බන්ධව අපි ටිකක් වැඩිපුර කතා බහ කරන්න ඕනේ. මොකද සමාජ වටපිටාව ගත්තාම මම හිතන්නේ එතන තමයි අපි වැඩිපුරම රැඳෙන්නේ සහ අපි කතා කළ යුත්තේ. එතනින් එහාට මම ගියොත් එහෙම ඒක පොඩ්ඩක් පසුවට තියලා දැන් මේ ආතතිය ඇති වෙන්න හේතු වෙන පරිසරයක් තියෙනවානේ වටපිටාව වක්තරණියම් කිසි අපි කියනවා මේ මනාද ගින්නක් නැතුව දුමක් නැගින් නැහැ නේද? ඉතින් ඒ වගේ තමයි ආතති ඇති වෙන්න පරිසරයක් හෝ යම් කිසි කණ්ඩායමක් හෝ යම් කිසි පුද්ගලයෙක් හෝ යම් කිසි සිද්ධියක් වෙන්න පුළුවන්. අපිට හේතු වෙන්න පුළුවන්, හේතු පාටක වෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරමු. ඔව්, ඇත්තටම මෙහෙම කිව්වොත් එහෙම අපි මේ ආතති තත්ත්වයන් තුන ගැන කතා කරාම ධනාත්මක ආතති අපිට තියෙන්න ඕන කියලා කිව්වා. දැන් අදෝදි ඇසෙන සූදානම් වෙලා එන්න මගේ දැන ඇංජිටත් යම් කිසි ආතතියක් තියෙන්නේ නැති. ඒක අවශ්‍ය අපි සූදානම් වීම සඳහා. ඒ වගේම අනපේක්ෂිතව අපිට මුණ දෙන්න වෙන සිද්ධීන් වලදී ඒවට අනුගත වීම සිද්ධ වෙනවා. ඒවා උදාහරණයක් අපේ අර කලින් කියපු ආතතියේදී හැඩ ගැහෙන්න පුළුවන් ආතතියේදී අපි තව දෙයක් මතක් කරනවා. හම්බෙන් අපි අරියානතුරකට භාජනය වුණොත් එහෙම. එහෙමනම් අපේ කකුලක් ලොකු තුවාලයක් ඇති වුණොත් එහෙම. අපිට ආතතියක් ඇති වෙනවා. හැබැයි මේ ආතති තත්ත්වය තුළ ඒ තුවාලය හොඳ වුණාම නෑ නේද අපිට? ඒ අවස්ථාව විතරයි තියෙන්නේ. ඒ අපි කතා කරේ හැඩ ගැහෙන්න පුළුවන් ආතතිය. හැබැයි උතන්දී අපි අර විශේෂ අවධානයක් යොමු කරනවා කියපු දූලක ආතතියේදී තියෙන සිද්ධිය තමයි මේ සිද්ධීන් වලට දිගින් දිගට නිරාවරණය වීම නිසා ගැටලු ගණනාවක් නිර්මාණය වෙනවා. මේ ගැටලු ගණනාව නිර්මාණය වෙන්න බලපාන පරිසරය ගැන තමයි අංජි මගෙන් ප්‍රශ්න කරේ. එතකොට ඒක පුද්ගලයාණුව වෙනස් වෙනවා සහ ඒ වගේම අවස්ථාවණුව. අපි උතන්දී කියන කෙනෙකුගේ ආකල්ප කියලා. එයා තව පුද්ගලෙක් සමාජය ගැන වෙන්න පුළුවන්, රැකියාව ගැන වෙන්න පුළුවන් දරණ ආකල්ප බලපානවා එයාගේ වටපිටාවට මේ ආතතිය ඇතිවීමට. ඒ වගේම එයාගේ පෞරුෂය. පෞරුෂය කියන කාරණාවත් ඉතාමත්ම වැදගත් කාරණාවක් පුද්ගලයාගෙන් පුද්ගලයාට. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි දෙන්න එකම ආයතනයක වැඩ කරනවා. අපි සේවය අවසන් කළා, හවස පහට ගිහිල්ලා බස් එකේ නැගිටිනවා. බස් එකේ නැගලා මම කියන්නේ නැහැ ඔබද මමද කියන එක. අපි දෙන්නම බස් එකේ නැගලා යන වෙලාවක පුද්ගලෙක් කෙනව රබානක් කරන් සින්දුවක් කියනවා. අපි දෙන්නගෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොන කරදරයක්ද? මේ ඇවිල්ලා වැඩ ඇරලා යන වෙලාවේ නිදහස යන්නත් නැහැ, සින්දු කියනවා මෙතන සල්ලිත් ඉල්ලනවා. තව කෙනෙකුට හිතන්න පුළුවන් හොඳ සින්දුවක් කිව්වොත් කොච්චර හොඳද? අපි දෙන්නට එතකොට දැනෙන විදිහ වෙනස් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයා අනුව අපිට වෙනස්කමක් ඇති වෙනවා කියන එක පැහැදිලි. එතකොට ආතතිය වෙනස් වෙනවා පුද්ගලයා අනුව. එකම සිද්ධියට අපි දෙන්නම මුහුණ දුන්නේ. හැබැයි ඒ අවස්ථාව සමාන වුණාට ඔබ හිතන විදිය, ඔබ හැසිරෙන විදිය අනුව ඒක වෙනස්. මම හිතන විදිය, මම හැසිරෙන විදිය අනුව ඒක වෙනස් වෙනවා.
එතකොට ආතතිය කියනකේදී පරිසරය මොන විදිහට බලපාන්නේ කියලා ආපු එකට හරි උත්තරයක් දෙන්නේ ඒක පුද්ගලයාණු වෙනස් වෙනවා සහ පරිසරය අනුව වෙනස් වෙනවා. කෙනෙකුට සමහර පරිසරය. අපි හිතමු වේදිකාවකට යන්න කියලා කිව්වකට. කෙනෙක් වේදිකාවට නගින්න කිව්වොත් ඉදිරිපත් කිරීමක් කරන්න කොහොම ටිකක් ලොකු අපහසුතාවකටපත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ පුද්ගලයා අනුව ඒ අවස්ථාව අනුව පරිසරය වෙනස් වෙනවා කියන එක තමයි අන්ජිට මට මතක් කරන්න ඕන ආතතියේ ඇති වෙන තත්ත්වය ගැන. හොඳයි. දැන් ඔබ මතක් කරලා බලන්න ඔබ ඉන්නේ මොන වගේ පරිසරයකද කියලා. මොකද සමහරවිට ඔබ ඉන්න තත්ත්වයට ඔබ ආතතියෙන් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කල්පනා කරලා බලන්න ඔබ ඉන්න පරිසරය කොහොමද ඔබ යම් ඔබට සරිලන විදිහට කියන්නේ ඔබට ගැළපෙන විදිහට ඔබව ව්‍යාකූල තත්ත්වයකටපත් නොකර ඔබ බොහොම සැහැල්ලුවෙන් තියෙන තත්ත්වයකටපත් කරගන්නේ කොහොමද කියලා ඔබ ඉන්න වටපිටාව සහ ආශ්‍රය කරන පිරිස මේ හැමදේම එකට බලපාන පුළුවන් ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි රැඳිලන්න සිතුවිලි විශේෂාංගයත් එක්ක අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරුව නැවතත් අපේ එකතු වෙමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ සිතුවිලි විශේෂාංගයත් එක්ක. ඉතින් හදවතට මනසට දැනෙන ඇසිදිසි අවකාශයේ නාලිකාව හරහා ඔබට ඉදිරිපත් කරන මේ විශේෂාංගයන් ඔබේ මනසට ඉතාමත්ම වැදගත් නිසාවෙන් තමයි උදෑසනින්ම අපි මේ විදිහට ඔබට කතා කරන්න. ඉතින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අද දවසේ අපි මෙතුමා සමග කතා බහ කරමින් හිටියේ මේ ආතතිය කියන කාරණාව සම්බන්ධව. විශේෂයෙන්ම අපි විරාමයට පෙර කතා බහ කරමින් හිටියේ ආතතිය ඇති වෙන්නේ මොන මොන පරිසරවලද මොන වටපිටාවක ඉන්නකොටද කියන කාරණාව. දැන් මෙතනදී අපි තව දුරටත් කතා බහ කළොත් එහෙම උපදේශකතුමනි මේ දැන් අපි ලංකාවේ වටපිටාව ගත්තොත් එහෙම අපි එක එක වෘත්තීන් වල නියැලෙනවානේ. මේ වෘත්තීය අණුව සහ ඒ ඉන්න පරිසරය අණුව අපිට අර ඇතිවන ආතතිය වෙනස් වෙනවා. සමහර අවස්ථාවල දැන් මම ගත්තොත් නිවේදිකාවක් විදිහට මාධ්‍ය ක්ෂේත්‍රය තමයි මම නියෝජනය කරන්නේ. එතකොට යම් තාක් දුරකට හරි ස්ට්‍රෙස්ෆුල් කියලා අපි කියනවා. හරි ආතතියෙන් පෙළෙන අවස්ථා අපි තියෙනවා. මොකද අපි කතා ගනුදෙනු කරන සමාජයේ ඉන්න පිරිසත් එක්ක. එතකොට අපි නිවැරදි තොරතුරු හරියටම දෙන්න ඕනේ. ඒ පොඩ්ඩක් හරි වචනයක් එහා මෙහා වුණොත් අපිට එන හානිදායක තත්ත්වයන් ඔබතුමා දන්නවා ඇතිනේ. ඔබතුමාගේ පැත්තෙන්ත් එහෙම උපදේශන ලබා දෙනකොට හරියටම එයාගේ පොයින්ට් එකට අපි දෙන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ ගැන හිතලා ඒ ප්‍රශ්නේ ගැඹුර කොයිතරම්ද මේ හැමදේ ගැනම හිතන්න ඕනේ. දැන් අපි ඉදිරින් ඉහාට තවත් වෘත්තීන් තියෙනවා. අපි පොඩ්ඩක් කතා කරමු ඒ වෘත්තීය මට්ටම අනුව කොහොමද අපිට මේක බලපාන්නේ කියලා. ඔව්, දැන් ඇත්තටම අජී අර අපි විරාමයට කලින් කතා කරා වගේ පරිසරයේදී මම සඳහන් කිරීමක් කරා පුද්ගලයා අනුව අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට ටිකක් ලඝු කරලා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ගැටලුවකට මුහුණ දෙන්න වුණාම අපිට පිළිතුරක් නැති වුණාම අන්න ඒ අවස්ථාවවලදී ආතතිය සාමාන්‍යයෙන් ඇති වෙනවා. උදාහරණයක් අපි දෙන්න එක තැනක සේවය කරා කලින් කිව්වා වගේ එකවරම අපි දෙන්නා ආයතනයෙන් අයින් කරා මේ කොරෝනා තත්ත්වයත් එක්ක කියලා අපි හිතමු. අපි දෙන්නම ආතතියකටපත් වෙන්න පුළුවන්. එතකොට අංජිසා මම රැකියාවක් හොයාගන්න උත්සාහ කරනවා. හැබැයි මේ හොයා ගැනීම තුළ අපිට ආපු ආර්ථිකය නැති වෙලා ඉන්නේ. එතකොට අපි ගෙදර කොහොමද ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නේ? ඒ ගැටලු ටිකත් එක්ක අපි දෙන්නටම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි වෙනසක් තියෙනවා මේ දෙකට එකම විදිහ ආතතියක් අපි දෙන්නට ඇති වේද කියන එක. ඔව්. සහ අපි ඒකට ප්‍රතිඋත්තර දෙන විදිහ වෙනස් වෙනවා නේද? දැන් විශේෂම ගැහණු පිරිම ගත්තාම මේක බලපාන විදිහ වෙනස්ද? ඔව් නෑ, මෙහෙම දෙයක් තියෙනවා. අපිට ඒක පොදුවේ සමාජයේ ගත කරාම පුරුෂාධිපත්‍යයේ තියෙන රටක් විදිහට ඒක පුරුෂයාට විතරයි වෙන්නේ කියලා අපිට කාටවත් නිර්වචනයක් දෙන්න අපහසුයි. ඇතම් කාන්තාවෝ ඉන්නවා පුරුෂයන්ට වඩා මේ ආතතියින් වලට මුහුණ දීලා ඒ ආතතිය ජයග්‍රහණය කරගන්න ජය ලැබන කට්ටිය. ඉතින් ඒක නිසා ඇත්තටම අපි ඒක යම් මට්ටමකට දුරට ප්‍රායෝගික ඇති. මොකද අපි අර රටේ පැවැත්ම සංස්කෘතික ලක්ෂණ නිසා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපිට අර කලින් කතා කරා වගේ ඇඳ කිව්වා වගේ අපිට එන පරිසරය බලපානවා කිව්වහම අපිට ගැටලුවක් අහම මේක වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෙකුට මුහුණ දෙන්න තියෙන අවස්ථාව අනුව ඒ අවස්ථාව අනුවත් මේක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු අපි කාට හරි තියෙන නිදන්ගත රෝගයක්. ඒක භයානක රෝගයක් වෙන්න පුළුවන්, සාමාන්‍ය රෝගයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ රෝග තත්ත්වයක් තියෙනකොට අපේ ආතතිය නිතරම ඇති වෙනවා. දැන් උදාහරණයකට පහුගිය කාලේ අපි දැක්කා කොරෝනා භීතිකාවත් එක්ක අපි ගොඩක් දෙනා හරිම පරිස්සම් වුණා මුල් කාලේ. දැන් නම් ඒක ටිකක් සාමාන්‍ය බවට පත් වෙලා තිනවා. නමුත් ඔය කියන කාරණාවත් එක්ක අපි පාරක යනකොට බස් එකේ කෙනෙක් කවුරු හරි කෙනෙක් අමතරව නැග්ගොත් එහෙම අපිට සැකයක් ආවා, ප්‍රශ්නයක් ආවා, මෙයාගේ මට බෝ වේද කියලා. එතනත් ආතතිය නිර්මාණය වීමක් සිද්ධ වෙනවා.
එතකොට අපිට මේ කෙනෙකුට තියෙන රෝග තත්ත්වයක් බලපාන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් අපි අතිඋතුම් කොට සලකන මාතෘත්වය ලබද්දී වර්තමාන සමාජයේ කාර්ය බහුල කාන්තාවන් ඉන්නේ. එතකොට මේ මාතෘත්වය ලබද්දී ගොඩක් වෙලාවට මම තුල ඇති වෙනවා මට දරුවව රැක බලා ගන්න පුළුවන් කියලා. මම රැකියාව කරන ගමන් මට මේ ක්‍රියාවලිය කොහොමද කරගන්නේ? ඒ වගේම මට මේකට උපකාරී කණ්ඩායම මොන විදිහට සහයෝගය දක්වයිද කියලා. තමන්ගේ ස්වාමිය වෙන්න පුළුවන්, නෑදෑ පරපුර වෙන්න පුළුවන්. ඒ කියන තත්ත්වයන් නිසා මාතෘත්වයේදී විශේෂයෙන්ම මේ වගේ ආතති තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. සහ අනතුරකට භාජන වෙච්ච පුද්ගලෙක් සැලකුවොත් එහෙම ඒකට අපි හිතමු කෙනෙක්ගේ අස්සියක් බිඳිලා දීර්ඝකාලීනව එක තැන ඉන්න වෙලා. ඒ වගේ තත්ත්වයක් ආවොත් අපිට කොහොමත් ආතතියක් නිතරම එනවා. හැබැයි අපි ඒක මුහුණ දෙන්න මුහුණ දීම සම්බන්ධව අපි වෙනම කතා කරමු. අර අංජේ ආපු වපසරිය කියලා කියන්නේ අපිට ආතතිය ඇති වෙන්න පුළුවන් තත්ත්වේ කොහොමද කියලා ඇහුවොත් ඇත්තටම ඕනම තැනක ඇති වෙන්න පුළුවන් කියන එක තමයි සරලම කතාව. සහ මේ ආතතිය කියන එක ටිකක් වැඩිපුර කාන්තා වර්ෂයට බලපානවා නේද? ඔව්, ඒක අර සංස්කෘතික ලක්ෂණ නිසා වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒක මගේ නිර්වචනයක් නෙමෙයි. මොකද ලංකාවේ අර ගොඩක් වෙලාවට පුරුෂයාට මූලිකත්වය දෙනවනේ. ඉතින් ඒතෙන්දී සහ දැන් පුරුෂයාට දරාගන්න පුළුවන් කියලා පොඩි මතයක් තියෙනව නේද? මම හිතන්නේ ඒක විද්‍යානුකූලව බැලුවොත් නම් ඇත්තටම දරා ගැනීම හැකියාව තියෙන කාන්තාවට තමයි වැඩිපුර. ආතතිය සම්බන්ධව නෙවෙයි මම කතා කරේ. එහෙම දෙයක් තියෙනවා. නමුත් අර අපේ රටේ තියෙන සංස්කෘතික බැඳීම් සහ ඒ වාතාවරණය යටතේදී අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා කාන්තාව තමයි ඇත්තටම වැඩිපුර ආතතියට පෙළෙන්නේ කියන එක. හැබැයි ඒකෙන් අපිට කියන්න බෑ හැම කාන්තාවක්ම එහෙමයි කියන එක. අනිවාර්යෙන්. හොඳයි, අපි තවත් කතාබහ කරන්න ඕනේ ආතතිය සම්බන්ධයෙන්. දැන් මේ කෙනෙක්ට ආතතිය තියෙනවා කියලා හඳුනගන්නේ කොහොමද? ඔව්, ඕක තමයි ලොකුම ගැටලුව. මොකද ආතතිය තියෙන කෙනා දන්නේ නැහැ මට ආතතියක් තියෙනවා කියලා. සමහර විට සමහර දෙනා දන්නවා. දැන් ආදරය වගේ කාරණාවකදී අපි හිතමු වේදනාවක් ලැබලා ඉන්නවා කියලා, එතනදී අපිට දැනෙනවානේ අපි මාර ස්ට්‍රෙස් එකේ ඉන්න මාර ආතතියෙන් ඉන්න කියලා. විශේෂයෙන්ම එතනදී අපිට පොඩ්ඩක් හඳුනගන්න ලේසියිනේ. ඔව්, අන්න හරි. දැන් අපි කාරණාව දන්නවනම්, ඒ කියන්නේ දැන් ප්‍රේමීය බිඳ වැටීමක් ගැන කතා කරා ඇන්ජි. එතකොට ඇන්ජි කියපු කාරණාව පාර්ශ්ව දෙකම දන්නවනේ බිහිමකක් වෙලාගෙන. ඒ කියන්නේ කාරණාව දන්නවා. එතකොට අපි දන්නවා මෙන්න මේ කාරණාවන් නිසා තමයි මට ආතතියට පත් වුණේ කියලා. එතකොට ආතතියට පත්වීම කියන කාරණාව දැනගන්න පුළුවන් සමහර අවස්ථාවන් වලදී. හැබැයි හැම වෙලාවෙදිම අපිට ආතතිය ඇති වුණේ කොහොමද කියලා දන්නේ නැහැ. සහ මම ආතතියෙන්ද ඉන්නේ කියලා දන්නේ නැහැ සමහර වෙලාවට. මොකද රැකී ආයතනයක් වෙන්න පුළුවන්, දිගින් දිගට පවුල් අඩදමර වෙනවනම් ඒත් ආතතියක් තියෙනවා. සමහර වෙලාවට දෙපාර්ශ්වෙම දන්නේ නැහැ මම ඉන්නේ ආතතියකින් කියලා. ඒක නිසා දක්වන ප්‍රතිචාර වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට වඩා වැදගත් වෙන්නේ අර කරුණ අවබෝධ කරගන්න පුළුවන් නම්. ප්‍රේමයේ සම්බන්ධව කතා කරපු නිසා මට පැහැදිලිව කියන්න පුළුවන් ඉන්නේ. ඒකෙදි අපි ඒ ආතතියට ප්‍රතිචාර දක්වන්න පුද්ගලයෝ දෙන්න එක හා සමාන වෙන්නේ නැහැ. අන්න එතකොට ඒ සිද්ධිය අවබෝධ කරගන්න පුළුවන් නම් මට ආතතිය ඇති වුණේ මේ කාරණාව නිසා, මෙන්න මේ පරිසරය නිසා කියනක අවබෝධ කරගන්න පුළුවන් නම් අපිට ආතතිය මිදෙන්නත් ඒවට පිළිතුරු හොයාගන්න පහසු වෙනවා. හැකියාව තියෙනවා නේද? ඒ කියන්නේ සමහර ඔබ උත්සාහ කරන කාරණාව පුළුවන් තරම් අවබෝධ කරගන්න. එතකොට අර ආතතියකින්ද යම් මට්ටමකට හරි ඔබට පොඩ්ඩක් එහා මෙහා කරගන්න අවස්ථාව ලැබෙනවා, අවස්ථානුකූලව. හොඳයි, දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ ලක්ෂණ සම්බන්ධයෙන් කතා බහ කරමු. මොකද දැන් අත් වර්ගත් කීපයක් තියෙනවා, අපි එතනදිත් යම් මට්ටමකට කතා බහ කළා. නමුත් අපි වැඩිපුර ටිකක් කතා කරමු මේ ආතතිය දෙන ලක්ෂණ පොදුවේ අපි කොහොමද හඳුනගන්නේ කියලා. ඔව් ඇන්ජි, දැන් මෙහෙමයි, අපිට මේක ප්‍රධාන කාණ්ඩ විදිහට ගන්න පුළුවන් මානසික ව අපිට බලපාන්නේ කොහොමද කියන එක. ඒ වගේම අපිට ගන්න පුළුවන් චිත්ත වේගය. චිත්ත වේගය අපිට කොයි තරම් දුරට මේක බලපානවද කියන එක අපිට මේ ආතතිය ඇති වුනහම සලකන්න පුළුවන් කරුණු කාරණා. ඒ වගේම ශාරීරික ලක්ෂණ, අපේ ශරීරයට මොන වගේ ලක්ෂණ ඇති වෙනවද කියන එකත් අපිට සලකන්න පුළුවන්. අපි ඒවා වැඩි දුරටත් සාකච්ඡා කරමු. ඒ වගේම චර්යාත්මක කියලා අපිට මෙන්න මේ කාණ්ඩ හතර යටතේදී විග්‍රහ කරගන්න පුළුවන් වෙනවා ආතතියට පත්වෙච්ච කෙනෙකුට ඇති වෙන තත්ත්වයන් මොන වගේද කියන එක. අපි අර මුලින්ම කතා කරා මානසික ලක්ෂණ මොනවද කියන එක. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ අපි ආතතියකට පත් වුණාම අපේ චිත්ත ඒකාග්‍රතාවය, එහෙම නැත්නම් කන්සන්ට්‍රේෂන් කියන එක බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒ බිඳ වැටීම තුළ අපි එක දෙයකට අරමුණු කරගෙන වැඩක් කරන්න අපහසු වෙනවා. ඒ වගේම මතකය අපිට අමතක වෙනවා. ඔව්, සිහිය නැති වෙනවා නේද? ඉතින් ආතතිය තුළ සිතුවිලි කාණ්ඩයේදී කියන්නේ අපිට සිතුවිලි වල එන බලපෑම ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඊට අමතරව අපිට කාන්සාමයේ තත්ත්වයක් නිකන් පාළුවක් උදකලා බවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම විෂාදය කියන එක, විෂාදය කියන්නේ මානසික ලෙඩක්.
ඒ තත්ත්වයට පත්වීමටත් බලපාන්න පුළුවන් මේ මානසික ලක්ෂණ යටතේදී ඇති වෙන වෙනස්කම්. දැන් අපි ඒ වගේම කතා කරා චිත්තවේගී ලක්ෂණ. චිත්තවේගී කියලා කිව්වම දැන් ඔතන පොඩි අපේ අයට නොහැටීමක් සමහර හැමෝටම නෙමෙයි. චිත්තවේග සහ සිතුවිලි. කාරණා දෙකක්. මොකද්ද මේ කියන එක ගැටලුවකුත් තියෙනවනේ. අපි දල වශයෙන් එක අපි මෙහෙම පැහැදිලි කරගමු. ඒක නිර්වචනයක් නෙවෙයි අපිට අඳුර ගන්න පහසු වෙන මෙහෙම කියමුකෝ. සිතුවිලි අපි කියනකොට ටිකක් වාක්‍යකින් කියන්නේ. මට යන්න හිතුණා. මට බඩගිනි දැනුණා. හැබැයි ගොඩක් වෙලා මට දුකයි. මට සතුටුයි. මට තරහයි. කොහම අන්න ඒකට තමයි අපි කියන්නේ භාවාත්මක අවස්ථාවන් කියන එක. සිතුවිලි කියන එක ටිකක් වාක්‍යකින් විග්‍රහ කරන්න පුළුවන්. අන්න මේ භාවාත්මක වෙනස් වීම ගණනාවක් වෙනවා මේ අපිට ආතතියට ලක්වීම හේතු කොටගෙන. තරහ යනවා. කෝපයට පත් වෙනවා කියලා කියන්නේ අපි. කෝපයට තරහට පත් වෙනවා. ඒ වගේම මනෝභාවයන් වරින් වර වෙනස් වෙනවා. එක පාට දුකකින්. එක පාට තරහකින්. එතකොට ඒ හැසිරීමේදී ඔය කියන භාවාත්මක වෙනස් වීම අනිත් පරිසරයේ පුද්ගලයන්ටත් බලපානවා. ඒ වගේම කලකිරීම වෙනවා. එතකොට ඔය අපි කතා කරේ මනෝභාවයන්. කලින් කතා කරේ සිතුවිලි ගැන මේ කතා කරේ මනෝභාවයන් ගැන. ඒ වගේම ශාරීරික ලක්ෂණ. ශාරීරික ලක්ෂණ වලදී විශේෂයෙන්ම අපි සලකන්න ඕන අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන් මේකත් එක්ක. අධික රුධිර පීඩනයට හේතුවක් වෙනවා කියලත් වෛද්‍ය විද්‍යාත්මක ඔප්පු වෙලා තිනවා ආතතියට පත්වීම. සහ දේහ බර අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මස් පිඩු වල වේදනාවන් හිසේ කැක්කුම ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් අපි මේ ඇත්තටම මේ කාරණා වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහයක් නෙමෙයි කරන්නේ එදිනෙදා ජීවිතයේදී අවබෝධ කරගන්න ඕන නිසා ඒක අනිත් එක වෛද්‍ය විද්‍යාත්මක පසුබිම කියන්නේ මගේ පරිචයට එහා ගිය කොටසක් නමුත් අපිට දැන ගැනීම සඳහා මේ කරුණු සාකච්ඡා කරන්න ඕන නිසා තමයි අපි මේ කරුණු එකතු කරගන්නේ දැන් අපි ආතතියට පත් වුණාම සමහර අපි දන්නවා රැවුල වවාගෙන ඉන්න කෙනෙක් නේ හොඳට රැවුල කපලා ගමන් බිමන් යන නිතර හම්බ වෙන කෙනෙක් ඔබේ මිතුරෙක් වෙන්න පුළුවන් සහෝදරෙක් වෙන්න පුළුවන් එක දිගට රැවුල වවාගෙන ඉඳ දැක්කම මොකක්ද අහන්නේ තේ නැන්දිද ඇත්තට මම ප්‍රශ්නයක් දෙන්නම් අන්න චර්යාත්මක වෙනස් වීමක් ඇති වෙනවා සාමාන්‍යයෙන් අපිට බොහොම විනෝදයෙන් හිටපු කෙනෙක් උදකලා වෙලා ඉන්න දකින්න අන්න ඒ පුද්ගලයාගෙන් අහන්න වෙන තර කලින් අහපු ප්‍රශ්න තමයි සහ කලින් මත්පැන් වීපු නැති කෙනෙක් දැන් බොන්න පුරුදු වෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? ආතතිය. අන්න චර්යාත්මක වෙනස් වීම. අපි කතා කරා සිතුවිලි වල වෙනස් වීම මොනවද කියන එක, මනෝභාවයේ වෙනස් වීම මොනවද කියන එක කතා කරා, ඒ වගේම ශාරීරික වෙනස් වීම ගැන කතා කරා, ඒ වගේම අපේ හැසිරීම ගැන කතා කරා. ඔය කියන කාරණා තවදුරටත් අපි විග්‍රහ කරගෙන එකින් එක ගන්න පුළුවන්. මොකද මේක අර කාණ්ඩ හතරකට ලඝු කරගත්තාම අපිට වඩා පහසු වෙනවා. මගේ ආතතියේදී මම වෙනස් වෙලා තියෙන කොයි කාරණාද කියන එක අවබෝධ කරගන්න. මම මුලින්ම මතක් කරා අපේ ප්‍රේක්ෂකයන්ගේ මේ කාරණාවලදී ඔබේ ප්‍රතිචාර මේ අපි කියන දේවල් ලියාගන්න කියලා කිව්වනේ. ඒ ලියාගන්න ඔබට වැදගත් වෙන දේවල්. ලියාගෙන ඉවර වෙලා අපි බලමු ඊට පස්සේ මොනවද කරන්න කියලා. කරන්න කියලා. එහෙමනම් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා බහ කරන්න. හැබැයි අපි සූදානම් වෙන්නේ ඊට කලින් මුචි විරාමයක් ලබා ගන්න. මොකද ඔබට අපි කතා කරන්න ඕනේ අද දවසේදී මේ වචන හරහා කොහොමද ධනාත්මක පුද්ගලයෙක් වෙන්නේ කියන කාරණාව. මොකද මේ පවතින වාතාවරණය හරි අමාරුවෙන් ඔබ ගත කරන්න කියන කාරණාව දන්න අපිත් එක්ක මුණ පාලා ඉන්නේ. හැබැයි කොච්චර කොහොම අමාරු කාලයක් වුණත් අපිට සිද්ධ වෙනවා අපේ ආර්ථිකය ගොඩනගාගෙන අපේ සමාජ වටපිටාව ගොඩනගාගෙන අපේ සංස්කෘතියට අදාළ වෙන විදිහට ඉතින් අපේ රටට ගැළපෙන විදිහට අපිට ජීවත් වෙන්න ඉතින් ඔබට ආරාධනා කරනවා සුභවාදී වෙන්න ධනාත්මක වෙන්න ඍණාත්මක පැත්තට යන්නේ නැතුව ධනාත්මකව හිතන පුද්ගලයෙක් බවට පත් වෙන්න කියලා ඊට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි සිතුවිලි විශේෂාංගය හරහා අපි ඔබට ලබා දෙන්නේ ඉතින් කෙටි විරාමයක් ලබාගෙන නැවතත් අපි එකතු වෙමු විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ හදවතට මනසට දැනෙන ඇසදිසි අවකාශයේ ස්නාලිකාවත් එක්ක සිතුවිලි විශේෂාංගයත් එක්ක තමයි ඔබ එකතු වෙන්නේ. ඉතින් ධනාත්මකව ඔබ ජීවිතය ගත කරන්න ඕනි කොහොමද සුභවාදී චින්තනයකට ඔබ හුරු වෙන්න ඕනි කොහොමද සහ ඔබ ඉන්න වටපිටාව කොයි විදිහට සකස් කරගන්න ඕනි ධනවාදී විදිහට ඔබ කොහොමද පුද්ගලින් වැසුරු කරන්න ඕනි ජීවිතේට පාඩම් එකතු කරගන්න ඕනි මේ කියන කාරණා සම්බන්ධයෙන් අපි සූදානම් වෙන ඔබට වැඩිපුර යමක් උදෑසන එකතු කරන්නේ. මොකද අපි හැමෝම ඉන්නේ ආතතියෙන්. ඉතින් ආතතියෙන් මිදෙන්න තමයි අපි හැමදේම කරන්නේ. හැබැයි ආතතියෙන් මිදෙන්න අවශ්‍ය කරන හරි දේ කොහොමද හරියටම කරන්නේ කියන කාරණාව ගැන තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. ඉතින් ඔබත් ආතතියෙන් පෙළෙන කෙනෙක් නම් ඔබට දැනෙනවා නම් අපි මේ කතා බහ කරපු ගති ලක්ෂණ ඔබට තියෙනවා කියලා ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා වැඩිපුර යමක්
ජීවිතයට උකහාගා නැතිං අපි විරාමයට පෙරාතුව කතාබහ කරමින් හිටියා මේ පොදුවේ මොනවාද තියෙන ලක්ෂණ කියන කාරණාව සම්බන්ධ අපි පොඩ්ඩක් මේ ලක්ෂණ තවත් ටිකක් වැඩිපුර කතාබහ කරමු ටිකක් පැහැදිලි කරලා දෙමු උදාහරණත් සහිතව මම හිතනවා එතකොට වඩා පැහැදිලි වෙවි අපි බලාගෙන ඉන්න පිරිසට කියලා ඔව් දැන් අංජිති මම මේව අහුවොත් එහෙම ඔයාට මොකක් හරි ගැටලුවක් ආවට පස්සේ ශරීරයේ මුලින්ම කොහේද රිදෙන්නේ ඔළුව ඔන්න ප්‍රධාන ලක්ෂණයක් අපිට හොයාගන්න පුළුවන් හිස රිදෙනවා කියලා අපි කියන මොන හරි ප්‍රශ්නයක් මගේ ඔළුව පැලෙනවා වගේ මේ ප්‍රශ්නේ නිසා මට හරි අපහසුයි අන්න ඒ ලක්ෂණය තමයි අතරම මූලික වශයෙන් අපිට හඳුරගන්න පුළුවන් අපි මේ කතා කරේ මූලිකව අපි ගොඩක් දෙනාට ආතතියකට මුහුණ දුන්නාම ඇති වෙන තත්ත්වයක් ගැන හැබැයි සමහර තත්ත්වයන් ඒ ඔළුවේ කැක්කුමින් එහා ගිය දේවල් සිද්ධ වෙනවා මනෝභාවයන් වෙනස් වීම ගැන අපි කලින් සාකච්ඡා කරා මම සාමාන්‍ය හිනා වෙලා ඉන්න කෙනෙක් නම් හැබැයි මම රෝගන ඉන්න දැක්කොත් එහෙම අංජිත ප්‍රශ්නයක් ගන්න පුළුවන් අද වට මොකක් හරි ප්‍රශ්නයක්ද ප්‍රශ්නේ ඇතුළෙම තියෙන ස්ට්‍රෙස් එක ගැන අපි කතා කරන්නේ ආතතිය ගැන එතකොට අන්න අපිට තවත් අපේ මනෝභාවයන් වෙනස් වීම අවබෝධ කරගන්න පුළුවන් විශේෂයෙන්ම අපිට ආතති තත්වයකට මුහුණ දුන්නාම අපි නොදැනුවත් වුණත් අපිට සමහර වෙලාවට ආතතිය වැඩි වුණාම අපි අන්බැලන්ස් වැටෙන්න යනවා ඒ ක්‍රියාවල ශාරීරිකව අපිට ගති ලක්ෂණයක් විදිහට තමයි අඳුරගන්න පුළුවන් වෙන්නේ ඒ විතරක් නෙමෙයි අපිට අපි කියන පාචන තත්ත්වය අනපේක්ෂිතව අපි කියන්නේ ලූස් මෝෂන් කියලා ඒ වගේ තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන් ආතතිය දිගින් දිගට පැවැත්ම තුල ඒ වගේ ශාරීරික ලක්ෂණ විතරක්ම නෙමෙයි අපිට දැන් නිින්ද යන්නේ නැහැ අපි හැසිරීම රටාවගෙන සාකච්ඡා කරාම අපිට නිින්ද නොයෑම සිද්ධ වෙන්න පුළුවන් ආතතියෙන් පෙළෙනකොට දැන් අපි මොන හරි ගැටලුවක් හිතේ තියාගෙන ඉන්නකොට එළි වෙනකම් මම ඒ ගැන කල්පනා කර කියනවා ඇහිලා ඇති නේද අංජිත එතකොට නිින්ද යන්නේ නැහැ එතකොට චර්යාත්මක වෙනසක් තමයි නිින්ද නොයෑම අන්නේ කාරණා ඔබේ තුල තියෙනවා නම් අපි මේ දැන් සාකච්ඡා කරපු කාරණා සහ ඉදිරියට සාකච්ඡා කරන කාරණා ගැන ඔබ අවධානය යොමු කරන්න ඕන අවධියක ඉන්නවා කියලා මතක් කිරීමක් කරනවා. ඒ විතරක්ම නෙවෙයි. අපිට වැඩක් කරගන්න ඇඟට පණ නැහැ. ප්‍රශ්නයක් වුණාම ඕන වෙලාවක එහෙමනේ අපිට. සාමාන්‍ය ජීවිතේදී අපි හොඳින් වැඩ කරන දේවල් ආතතියකටපත් වෙච්ච වෙලාවකදී මුහුණ දෙන්න ගියාම අපේ ක්‍රියාත්මක වීම, අපේ ශාරීරික ක්‍රියාත්මක වීම අඩපණ වෙනවා. අනේ නිසා අපි අවබෝධ කරගත යුතු කාරණාවක් තමයි අංජි අපිව ශක්තිවන්තභාවය අඩු වෙලා යනවා ආතතියත් එක්ක. ඒ වගේම හෘද ස්පන්දනේ වැඩි වෙනවා. ප්‍රෙෂර් වැඩි වෙනවා කියලත් අපි කියන්නේ. ඕක ඇත්තටම ආතතියකටපත් වෙච්ච කෙනෙක් දැන් විශේෂයෙන්ම ප්‍රෙෂර් වැඩි වෙලා කවුරු හරි ප්‍රෙෂර් වලට වෛද්‍යවරයෙක් ගාවට යමු වුණාම ඒ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ඔබ ආතතියකට මුහුණ දුන්නාද? ඔබට මොකක් හරි ගැටලුවකද ඉන්නේ? එතකොට ඒකත් මූලික සාධකයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම ශරීරේ වෙනත් අපේ අර හිසේ කැක්කුමට අමතරව ඔළුවේ බඩගින්න ගැන අපි අවධානයක් නැහැ. ආහාර ගැන අවධානයක් නැති වෙනවා ගොඩක් වෙලාවට. ඒ අපේ චර්යාත්මකව බඩගින්න ගැන හිතන්නේ නැහැ අපි. කෑම කන්නේ නැහැ. ඒ වගේම මස්පිඩු වේදනාවක් එන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලක්ෂණ ඔබ නොදැනුවත්ව ප්‍රශ්නයක ඉන්න නිසා වෙන්න පුළුවන්. හැබැයි අපි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ශාරීරික වෙනත් ආබාධයක් නිසා මේවා ඇති වෙන්නේ නැහැ කියන එක. ආතතියෙන් පමණක් නොවේ වෙනත් හේතුන් නිසා. ඒ නිසා ඔබ අවධානය යොමු කරන්න ඕන. ඔබ ගැටලුවකින් හරි මොකක් හරි ව්‍යාකූලත තත්ත්වයකින් ඉන්නවා නම් ඔබේ මේ කීප අපි කතා කරපු ශාරීරික ලක්ෂණවල වෙනසක් තියෙනවා නම් ඒ කාරණාව හා බැඳි තියෙනවා කියන එක අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. හොඳයි. ඉතින් ඔබට ආරාධනා කරන අපිත් එක්ක එකතු වෙන්න කියලා දැන් මේ තත්ත්වලින් මිදෙන්නේ කොහොමද කියන කාරණාවනේ වැදගත්මනේ වැදගත් වෙන්නේ නේද? කියන්නේ අපි මුණපාලා තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, ඉන්න සිද්ධිය වෙන්න පුළුවන්, ආශ්‍රය කරන පුද්ගලයෝ වෙන්න පුළුවන්, යම්කිසි අහිමිවීමක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපිට අවසානයේ ලැබෙන ආතතිය නම් එතනදී ලැබෙන ප්‍රතිඵල තමයි ඔය ලක්ෂණ කියන කාරණාව යටතේ අපි කතා බහ කරේ. මොකද අපි අපිවමනේ දිය වෙලා යන්නේ නේද? අපේ අපි හදාගත්ත දේවල්ම තමයි නැති වෙලා යන්නේ. හැබැයි එතනින් එතෙන්ට වැටෙන නැතුව කොහොමද අපි ශක්තිමත් වෙන්න ඕනි කියන කාරණාව ගැන අපි අනිවාර්යයෙන්ම කතා බහ කරන්න ඕනේ. දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ ආතතිය නිසා දැන් අපි ශාරීරිකව මානසිකව අපි ඇතිවන අයහපත් තත්ත්වයන් පිළිබඳව කතා බහ කරා. තවත් මොනවද අයහපත්කාරී තත්ත්වයන් මතු වෙන්න පුළුවන්, උද්ගත වෙන්න පුළුවන්, මීට වඩා දරුණු දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද? ඔව්. අංජි ඇත්තරම අපි අර ආරම්භයේදීම ප්‍රකාශ කරා නිහඬ ඝාතකයෙක් කියලා. ආතතිය කියන්නේ නිහඬ ඝාතකයෙක්. ඒක එහෙම කියන්න හේතුව තමයි අපිට බෝ නොවන රෝග විදිහට අපිට ගොඩක් වෙලාවට හම්බෙනවා හදවත් රෝග. ඒ වගේම දිය වැඩියාව. ආතතියකට පත්වෙච්ච අයට මෙන්න මේවා මෙම ලෙඩ රෝග. හැදීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහළ අගයක් තියෙන බව වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරනවා. එතකොට හෘද රෝගවල සහ දිය වැඩියාව, ඒ වගේම විෂාදය. මේ විෂාදය කියන එක මානසික ලෙඩක්. ආතතිය දිගින් දිගට නිරාවරණය වීම තුළ තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරා දූලක ආතතිය ගැන කතා කිරීමක් කරා. එතෙන්දී අපිට තව කරුණු ටිකක් එකතු කරගත්තා නම් වැදගත් වෙයි කියලා හිතනවා. අපි දූලක ආතතීන් වලට මුහුණ දෙන්නේ ඇයි කියන එක. මොකද මේ අවසාන ඵලය
මේ ලෙඩ රෝග නිසා. දූලක ආතතිය තියෙන මූලික ලක්ෂණයක් තමයි එකම පීඩාකාරී අත්දැකීමට දිගින් දිගට නිරාවරණය වීම. ඒක අපි හිතන තරම් සරල නැහැ. අපි මීට කලින් අපි STV ඔස්සේ වැඩසටහනකදී කතා කරා adverse childhood experience එහෙම නැත්නම් ළමා කාලයේ පීඩාකාරී අත්දැකීම් ගැන. ඔය කියන අත්දැකීම් අපි මොනවද කියලා පුංචි මතක් කිරීමක් කරගමු. වාචික අපයෝජනය කියලා අපි අහලා දෙනවා, ලිංගික අපයෝජනය අපි සාමාන්‍යයෙන් අහන එක. වාචික අපයෝජනය කියන එක නිරන්තරයෙන් නිරාවරණය වෙනොත් යම් පුද්ගලයෙකුට. උදාහරණයක් මම කිව්වොත් මම මොකක් හරි හේතුවක් නිසා අපි මම නිරන්තරයෙන්ම අංජිත කෑ ගන්නවා, දොස් කියනවා, බනිනවා. මේක දරා ගන්න බැරි අවස්ථාවක් එනවා. ඒකට දිගින් දිගට නිරාවරණය වෙනවා වාචික අපයෝජනයකට. ඒ වගේම ශාරීරික අපයෝජනයක් සිද්ධ වෙන්න පුළුවන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තුළ. ඒ වගේ දේවල් වල දිගින් දිගට නිරාවරණය වීම දීර්ඝ කාලීන හැම නැත්තම් අර දූලක ආතති තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සලකා බලන සමාජීය වටපිටාවේදී අර දූලක ආතති තත්ත්වයන් වලට මුහුණ දෙන්න දැන් සමහර විට අපි දැන් අපිත් එක්ක නරඹන ප්‍රේක්ෂකයෝ දන්නේ නැතුව ඇති මම ඇත්තටම හැම දෙයකට නිරාවරණය වෙලාද කියලා. ඔබ ඔබෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා, මම ඇත්තටම හැම දෙයකට නිරාවරණය වෙලාද කියලා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාචික අපයෝජනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් සමාජ වටපිටාවෙන් එන අයහපත් බලපෑමක් වෙන්න පුළුවන්. අපි පිළිතුරු හොයන්නේ නැහැ, හැබැයි අකණ්ඩව මේකට අත්විඳිනවා. එතකොට අපි ඔබේ අවසාන ප්‍රශ්නය උනේ අංජි මේ කියන දේවල් වලින් වෙන්න පුළුවන් භයානක තත්ත්වයන් ගැනනේ. මං අර ආපහු අර පීඩාකාරී අත්දැකීම් වලින් අකණ්ඩව මුහුණ දීම තුළ සිදුවෙන සිදුවීම් ගැන මතක් කරේ හෘද රෝග හැදීමට, පිළිකා රෝග හැදීමට, ඒ වගේම විෂාදය කාන්සා වැනි තත්ත්වයන් ඇතිවීමට, දිය වැඩියාව ඇතිවීමට මේ ආතතිය බලපානවා කියන එක වෛද්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියෙන කාරණාවක්. එතකොට අපිට ලෝකයේ කෙසේතත් අපි ලංකාවේ සැලකුවොත් එහෙම අපි බලන්නකෝ හදවත් රෝගීන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා, දිය වැඩියා රෝගීන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඔය ඕනම ලෙඩකට මූලික හඳුනා ගැනීමේදී ගියහම මං හිතන්නේ වෛද්‍යවරු ගොඩක් වෙලාවට අහන්නේ ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ශාරීරික හේතු නිසා වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ මේ කියන හැමදේම වෙන්නේ ආතතිය නිසාම පමණයි කියලා. නමුත් මූලිකව අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි ආතතියට මුහුණ දීම තුළ මේ වගේ ගැටලුකාරී භයානක රෝග, බෝ නොවන රෝග ගණනාවක් හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම හෘද රෝග මම නැවත වරක් මතක් කරනවා. ඒ වගේම දිය වැඩියා මතක් කරනවා. ඒ වගේම විෂාදය, කාන්සාව, ඔය කියන ප්‍රධාන රෝග, පිළිකා වැනි රෝග ගණනාවක් හැදීමේ පරිසරයක් නිර්මාණය වෙනවා දිගු කාලීනව අපි අර දූලක ආතතියට මුහුණ දීම තුළ. සහ මේ පුද්ගලයා දරුණු වෙන්නත් පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. ධර්ම තීරණ ගන්න. දැන් අපිට වර්තමානයේදී සමාජ ජාල සහ මාධ්‍ය වලින් අපිට නිරන්තරයෙන් දකින්න සිද්ධීන් බැලුවාම ඒකේ මුල හොයාගෙන ගියොත් එහෙම දිගු කාලීන ආතතියට මුහුණ දීම. ඒ නිසා පුද්ගලයාගේ චර්යාත්මක වෙනස් වීම. ඔබ අදහස් කරපු පුද්ගලයා දරුණු වෙනවා කියන්නේ අපේ ආගේ චර්යාත්මක ප්‍රතිචාර දැක්වීම වෙනස් වෙනවා. එතකොට ඒවට බලපානවා අනිවාර්යයෙන්ම දිගු කාලීන ආතතියට මුහුණ දීම. හොඳයි. ඉතින් ඔබට ඉතාමත්ම වැදගත් කාරණාවක් සම්බන්ධයෙන් තමයි අද දවසේ උදෑසනින්ම ඔබව දැනුවත් කරේ. ඉතින් ඔබට ආරාධනා කරනවා ඇත්තටම මේ කාරණා සම්බන්ධව ඔබ සොයමින් ඉන්නේ නැති මේ දැනුවත්භාවය ඔබ හොයමින් ඉන්නේ නැති. ඉතින් අද දවසේදී වටිනා කියන හරවත් අදහස් ඔබට ලැබුණා. ඉතින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ හෝ වේවා, පිරිමි පාර්ශ්වයේ හෝ වේවා මේ පොදු කාරණා තමයි අපි කතා බහ කළේ. මොකද ආතතිය කියන කාරණාව බාලමහලු කාටත් ඇති වෙන්න පුළුවන් ඕනම අවස්ථාවකදී. අපි තවදුරටත් කතා බහ කළොත් එහෙනම් මම කැමති අර දූලක ආතතිය සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතා බහ කරන්න. මොකද සමාජයේ දැන් පවතින කාලීන වාතාවරණය ගතොත් එහෙනම් මට හිතනවා 95%ක්ම වගේ ඉන්නේ මේ කියනවා කැටගරි එකේ සහ එතන තියෙන ප්‍රශ්නත් එක්ක දැවෙමින් ඉන්නවා කියන කාරණාව මට දැනෙනවා. නිකන් අපිට අහන්න තියෙන පුවත්පත් එක්ක තොරතුරුත් එක්ක අපි පොඩ්ඩක් කතා කරමු. කොහොමද අපි මේකෙන් මිදෙන්න ඕනේ? කොතනින්ද අපි පටන් ගන්න ඕනේ කියන කාරණාව? ඔව්. එතෙන්දී ඒ වගේම අපි දැන් උපදේශනයේ පැත්තෙන් ගත්තොත් උපදේශන සේවාවල් වලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව ගැන කතා කරමු. දැන් අපිට කලින් අපි කිව්වා සමහර දෙනාට ඇත්තටම මේ ආතතියක් තියෙනවා කියලා දන්නේ නැහැ. ආතතියෙන් පෙළෙනවා. ඒ වගේම ප්‍රතිචාරාත්මක වෙනසක් සිද්ධ වෙනවා, චර්යාත්මක වෙනසක් වෙන සිද්ධ වෙනවා. නමුත් පුද්ගලයා දන්නේ නැහැ එයාට ආතතියක් තියෙනවා කියලා. ඒ නිසා මුලින්ම අපි හොයාගන්න ඕන එයාට ආතතිය තියෙනවද නැද්ද කියන එක අවබෝධ කරලා දෙන්න එයාට ප්‍රති උපකාර කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවද කියන එක. මොකද අපි අර කලිනුත් කතා කරා අංජි පුද්ගලයා අනුව මේක වෙනස් වෙනවා කියලා. පුද්ගලයා අනුව වෙනස් වෙනවා කියලා එකම සිද්ධියට එකම අවස්ථාවට මුහුණ දෙන දෙන්නෙක් ඒකෙදි ආතතියට මුහුණ දීම වෙනස්. උපදේශනයේදී යන්න කලින් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඇත්තටම මේ මොනවද වෙනස්කම් කියන එක. ඒ කියන්නේ තව කෙනෙකුට වඩා වෙනස් විදිහකට ආතතියට මුහුණ දෙන ලක්ෂණ ගැන අපි අවධානය යොමු කරගත්තාම අපිට ඊගාවට පහසු වෙනවා. එයාට අවශ්‍ය කුසලතා මොනවද සංවර්ධනය කරන්න ඕනේ? එයා ළඟ දැනට නැත්තේ මොනවද? උදාහරණයකට යහපත් පෞරුෂයක් අපි කියනවා මේ ධනාත්මක පෞරුෂයක් තියෙන කෙනෙකුට
අතතියට මුහුණ දීමේ දී ඒ අවස්ථාවනට මුහුණ දීමේ ඉතාම ධනාත්මක ප්‍රතිචාර දක්වන්න. එකම සිද්ධිය මම අර කලින් කිව්වා වගේ ධනාත්මක පුද්ගලෙක් සහ ධනාත්මක පෞරුෂයක් තියෙන පුද්ගලෙක් සහ ඍණාත්මක පෞරුෂයක් තියෙන පුද්ගලෙක් මුහුණ දෙන විට ප්‍රතිචාරාත්මක වෙනසක් තියෙනවා. ඒ වගේම පුරුදු ඔබේ පුරුදු සහ මගේ පුරුදු වෙනස් වෙන්න පුළුවන්. ඔබේ පුරුදු බලපානවා ඔබට ආතතියට මුහුණ දීමේදී. ඒ වගේම ඔබේ කුසලතා, සන්නිවේදන කුසලතා. ඇයි මොකද්ද මේ සන්නිවේදන කුසලතා සහ ආතතිය අතර සම්බන්ධතාවය? ඒක පැහැදිලි කරොත් මෙහෙමයි. අංජිත මොන හරි දුකක් හිතුනහම කරන්න හිතෙන දෙයක් මට මතක් කරන්න. හුදකලා වෙන්න කැමති. සහ සමහර පිරිසක් ඉන්නවා තව කාට හරි කියන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ කියන්නේ අපිට සන්නිවේදනය කරන්න පුළුවන්කම තියෙනවා නම් ඇත්තටම ආතතිය මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි අර කෙනෙකුට ආතතිය ඇති වෙලා තියෙන තත්ත්වය ගැන අපි අවබෝධයක් ඇති කරගන්න ඕනේ මොන කාරණාව නිසාද කියලා. ඒ වගේම පුද්ගල සම්මතතා හැකියාව තියෙනවා නම් ඒ කියන්නේ මට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඇත්තටම යාළුවෝ ගොඩක් ඉන්නවනම් මම අදහස් හුමාරු කරගන්නවා. ඒ කියන්නේ සන්නිවේදන කුසලතාවය භාවිතා කරමින් ඒ වගේම මගේ පුද්ගල මගේ යාළු මිත්‍රයන් එක්ක මගේ තත්ත්වය මං ෂෙයා කරගන්නවා නම් අදහස් හුමාරු කරගන්නවා නම් එතනදී ආතතිය මිදෙන්න කාරණාවක් වෙනවා. ඒ වගේම මම යෙදිලා ඉන්නේ දැන් විශේෂයෙන්ම රැකියා ප්‍රශ්නේදී අංජේහුව වගේ අපි දැන් ගොඩක් වෙලාවට කියන කතාවක් තමයි ඔබ ජොබ් එකට ගියයි කියලා. හැමෝම නෙවෙයි මං කියන්නේ. ඇක්සිඩන්ට් එකක්. අහම්බයක්. අහම්බෙන් තමයි රැකියාවට නිරත වෙලා ඉන්නේ. එතකොට මේ අහම්බෙන් ඇති වෙච්ච රැකියාවට සමහර පිරිසක් රැකියාවට ආදරෙන් කැමැත්තෙන් කරන පිරිසක් ඉන්නවා. සමහරු කරන්න දෙයක් නැතිවම මේ රැකියාවේ නිරත වෙනවා. එතකොට මේ අකමැත්තෙන් කරන දේවල් වලදී ආතතිය මතුවෙන්න පුළුවන්. මං කියන්නේ රැකියාවම පමණක් නෙවෙයි. අපි වෙන වුණ දෙයක්. අපි හිතමුකෝ අකමැති කෙනෙක් විවාහ ජීවිතයට ඇතුළත් කරගත්තොත් එහෙම. දෙමව්පියන්ගේ බලපෑම වෙන්න පුළුවන්. ඒත් ආතතියක් ඇති වෙනවා. අන්න ඒ නිසා අපි අර කෙනෙකුට ආතතිය සම්බන්ධ උපදේශනයක් ලබා දෙන්න කලින් ඒ වටපිටාව අපි හොයාගන්න අවශ්‍ය වෙනවා. මේ මොන තත්ත්වයක් නිසාද මේ අපේ උපදේශන ලාභියාට ආතතිය ඇති වුණේ කියන. ඒ කාරණා යොමු කරන එක තමයි මූලික වශයෙන් සිද්ධ කරන්නේ. හොඳයි. ඉතින් දැන් අපි උපදේශනය සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා බහ කළොත් එහෙම දැන් කෙනෙක් අපි දැන් මාධ්‍ය තුල විවෘතව කතා බහ කරනවා මේ ආතතිය කියන්නේ මොකක්ද? ආතතිය අපි කොහොමද මූණ පාන්න ඕනේ සහ හඳුනා ගන්න ඕනේ මේ කියන කාරණා සම්බන්ධ බොහොම විවෘතව කතා බහ කරනවා. හැබැයි කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මට තියෙන්නේ මේ ප්‍රශ්නේ. ආදරය ගත්තොත් එහෙම එතනින් විරහව ඇති වෙලා වේදනාවක් ඇති වෙලා දරුණු ගැටලුවක ඉන්න පුළුවන්. මම කොහොමද මේක මෙතනින් බේරෙන්නේ කියන එක සහ වෙනත් ගැටලු ඇති වෙන්නත් පුළුවන්. කෙනෙකුට ඇවිල්ලා මේක ඔබ වැනි උපදේශකවරයෙකු ළඟට ඇවිල්ලා කොහොමද මේක ප්‍රකාශ කරන්න ඕනේ කියන කාරණාවේදී ඔවුන් බිය වෙන්න පුළුවන්. ඔවුන්ට චකිතයක් ඇති වෙන්න පුළුවන්. මම කොහොමද මේක විවෘතව කතා කරන්නේ? විවෘතව කතා කරලා කොහොමද මම මේකට උපදේශනයක් ලබා ගන්නෙ? මොකක්ද ඔබට දෙන්න තියෙන පිළිතුර? ඇත්තටම දැන් අර කලින් කිව්වා වගේ අංජි අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ආතතිය තියෙන කෙනා දන්නේ නැහැ සමහර වෙලාවට ආතතිය තියෙනවා කියලා. එතකොට අනිවාර්යයෙන්ම අර සහයෝගී කණ්ඩායමෙන් පුළුවන්කමක් තියෙනවා නම් මගේ මිතුරට මගේ ඥාතියට මොකක් හරි යම්කිසි ආතතික තත්ත්වයක් ඇති වෙලා තියෙනවා අපි එයාව උපදේශණයකට හරි වඩා සුදුසු ක්‍රියාමාර්ගයකට අපි වැඩිහිටියෙක්ගේ උපදෙස් ගන්න හරි වෙන්න පුළුවන් යොමු කිරීම පළවෙනි දේ වෙන්න ඕන. අපි ගාවට ආවහම අපිත් එක්ක උපදේශනයේදී සාකච්ඡා කරනකොට ඇත්තම කරන්නේ අපි උපදෙස් වචනේ උපදේශනයේ වුණාට උපදෙස් ලබා දීම නෙමෙයි මේක වෘත්තියේදී වෙන්නේ. ඔබ තුල තියෙන දේවල් ඔබට නිරාවරණය කරලා දීම තමයි කරන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔබ අර කලින් කතා කරා වගේ ප්‍රේමයේ බිඳ වැටීම නිසා ආතතියට පත් වෙලා. ඒ ආවහම අපි ඒ කෙනෙක් පුද්ගලයෙක් ගැන අපි සලකා බලමු. එතෙන්දි සිද්ධ වෙන දේ තමයි ප්‍රේමයේ බිඳ වැටීම නිසා ආපු පුද්ගලයාට ඔහු ඇයි හිතන් ඉන්නවා මගේ ජීවිතේ මම බලාපොරොත්තු ගොඩනගාගත්තු එකම කෙනා දැන් මගෙන් ඈත් වෙලා මට ජීවත් වෙන්න බෑ මම ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ කියලා. අන්න ඒ වගේ කාරණාවලදී අපි අවස්ථා පෙන්නලා දෙනවා ඔබට ඇත්ත වශයෙන්ම මේ කෙනා නැතුව මීට වඩා හොඳ කෙනෙක් හම්බුනොත් කොහොමද? සහ මේ හම්බ වෙන කෙනා කසාද බැඳලා ටික දවසකින් වෙනස් වුණොත් කොහොමද? ඒ නිසා ඔබට වෙච්ච හොඳම දේ මේකයි කියන தත්ත්වයට පත් කරන්න. ඒ කියන්නේ ඔබ තුල සැඟවලා තියෙන අවස්ථාවන් ඔබට පෙන්වා දීමක් තමයි අතරම උපදේශනයේදී සිද්ධ වෙන්නේ. එතකොට ආතතියකටපත් වෙච්ච ওই එක සිද්ධියක් ගැන කතා කරාම අපිට පුළුවන් වෙනවා ඒ සිද්ධියට අදාළ පිළිතුරු සොයා ගැනීමට උපකාර කරන්න. විශේෂයෙන්ම අපි වැදගත්ම කාරණාවක් තමයි ආතතියට හේතුව ගැටලුව මොකද්ද කියලා අවබෝධ කරගන්න එක. ඒකට අපි පිළිතුරු සොයා ගැනීම ඉතාමත් වැදගත්. සහ අපිට පුළුවන් නම් අපේ ගැටළු වලට විසඳුම හොයාගන්න ආතතිය මිදෙන්න පුළුවන්. සහ අපි එක දෙයකට එකවරකට සිත යොමු කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. අපි කතා කරන සතිමත් බව කියලා. සතිමත් බව ඉතාමත් වැදගත් ඔබට ඔබේ ආතතියෙන් මිදීම සඳහා. යම්කිසි භාවනාවක් කරන්න පුළුවන්. අපි ඔය ගොඩක් ආතතියෙන් මිදෙනකින් ඇහුවාම ඔබ දෛනිකව ව්‍යායාම කරනවද කියලා ගොඩක් දෙනා කරන්නේ නැහැ. අන්න ඒ නිසා මම පුද්ගලිකව යෝජනා කරනවා අපි
යම් කිසි පුද්ගලෙක් ජීවිතයේදී ආතතියකට පත් වෙලා හෝ එහෙම ඉන්නවනම් අනිවාර්යයෙන්ම සතිමත් බවත් එක්ක ගැටෙන්න. ඔබ කරන දේ ගැන අවධානය යොමු කරන්න. ඒ දේ පමණක් සිතට යොමු කරගෙන ඒ ක්‍රියාවේ නියැලෙන්න. ඒ වගේම භාවනා කිරීම, ව්‍යායාම කිරීම, යෝග ව්‍යායාම කිරීම වගේ ආදේශවලට අපිට යන්න පුළුවන් මේ ආතතියෙන් අත් මිදීම සඳහා. සහ ගැටලුව නිවැරදිව අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ ගැටලුවට අවශ්‍ය පිළිතුරු සොයා ගැනීම තුළිනුත් අපිට පුළුවන්කම ලැබෙනවා ආතතියෙන් අත් මිදෙන්න. හොඳයි. එහෙමනම් අද දවසේදී අපි සිතුවිලි විශේෂාංගය නිමාවටපත් කරන්න තමයි සූදානම් වෙන්නේ. බොහෝ දේවල් කතා බහ කළා. බොහොම හරවත් අදහස් ටිකක් ඔබට ලැබුණා කියලා විශ්වාස කරනවා පැයක් පුරාවට. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ මනෝවිද්‍යා උපදේශක ප්‍රසාද් ප්‍රියංග මහත්මයා. බෙවෙන්න ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. තවත් දවසකදී අපි මුණ ගැහෙමු. ආයුබෝවන් ඔබට සුබ දවසක්. ඔබට ආරාධනා කරනවා අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මොකද ඒස් නාලිකාව කියලා කියන්නේ හදවතට මනසට දැනෙන්න කතා කරන නාලිකාව. ඉතින් ජීවිතය විවෘතව ගත කරන්න සහ විවෘතව ඔබේ තියෙන ප්‍රශ්න ගැටළු මේ හැම දෙයකටම අවවාද උපදෙස් මේ හැම දෙයක්ම අපි සූදානම් ඔබට ලබා දෙන්න. ඉතින් අද දවසේදී අපි සමු ගන්නවා. එහෙමනම් තවත් දවසකදී අලුත් විදිහට අලුත් කතාවක් එක්ක අපි මුණ ගැහෙමු. සෙලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්.